अमेरिका एक सज्जनपद लोकार्थिक बलवता न्यूयॉर्क वैसियांट नैतिवम बैरी दिया तीन व ओन विवेकी वसीटिया दिए ये व तमाई जापान इलेक्ट्रॉनिक उपकरण है मेकअप पैनासोनिक एक मागेलंग वैरी प्रतीने सोन पैनासोनिक हंगा कौन है मैंने मेक एसेट पटे तमा मंगाने मैं वोक मन्ने के देंग मागे जीवित कोटस कारे सोनी वाले टुमांग क्या मती अने मांदा अमेरिकन निष्पादने अकेला हितन जापान निष्पादन अमेरिका वे कोटा साक पेला कोहमुना ताऊरुदु हातलिह कटकालीन नम जापान निष्पादने बलटे मेहम तैनात तिबुने ने ये वाले भी उन्हें सेल खड़े बले खांता यंदु माले भी उन्हें डॉलर रेट कटे जापान बड़ू बालाई केल विश्वास यक पैवतुना जापाने यहाँ द पुकार पार में दे कैडुना अमेरिकानु अंट जापान निष्पादन विहिलु आकुना याई पालमु जापान निष्पादने उने सुपीरी कड़सा पोल विकिनी मट तबु न्यूयॉर्क नुवर पास्वेनी बीदिए एक तमा ट्रांसिस्टर रेडियो व निष्पादक या तमा सोनी ඒ සාර්ථකත්වයේ පසුපස ඉන්නවා හුදකලා අලෙ විනියෝජිතයෝ සාගරය තරණය කරලා විදේශගත වුණු පෞද්ගලික ගුවන් ගමන් වලට අවසර නොතිබුණු යුගයක ඔවුන් ගමන් බිමන් වල යෙදුනේ සටන් බිමට ගිය සොල්දාදුවන් එක්ක මේක තමයි මේ අපූර්ව කතාව ඇමරිකාවෙත් යුරෝපයේත් ජපන් නිෂ්පාදන ජනප්‍රිය කරන්න දහදිය මහන්සියෙන් කැප වුණු අලෙ විනියෝජිතවරුන්ගේ කතාව ප්‍රොජෙක්ට් එක්ස් වැඩසටහනට මෙවර තේමාවන්නේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ ලෝක ප්‍රචලිත කළ අලෙවි නියෝජිතයන් ගැන අවුරුදු 40කට කලින් මේ තමයි ඒ ට්‍රාන්සිස්ටර් රේඩියෝ යන්ත්‍රය හරිම පුංචිනේ ඒ කාලේ මේක තමයි ලෝකෙ පුංචිම රේඩියෝ යන්ත්‍රය ඒ කාලේ වැඩිපුර භාවිත වුණේ රික්තක නල රේඩියෝ සංසන්දනය කරලා බලන්න හරිම ලොකුයි නේද ලොකු වැඩි නිසා කොහෙවත් අරගෙන යන්න විදියක් නැහැ. ඒ නිසායි මේ රේඩියෝ පොඩ විප්ලවයක් කළේ. සාක්කුවේ දාගෙන ඕනි තැනක අරගෙන යන්න පුළුවන්. පුදුම කාරණාව තමයි ඒ කාලේ ජපන් නිෂ්පාදන වලට කීර්ති නාමයක් තිබුණේ නැහැ. බාලබඩු කියලා ජපන් නිෂ්පාදන හංගඩු ගහලා තිබුණා. ජපන් නිෂ්පාදන වලට තිබුණු මේ ආකල්ප වෙනස් කරන්න හැකි වුණේ මේ පුංචි රේඩියෝට. ඒකයි සුවිශේෂත්වය. හරියට හරි. මේක පිටුපස්සේ ඉන්නවා සාගරේ තරණය කරලා මේවා විකුණන්න ගිය අලෙවි නියෝජිතයන්. ඔවුන් තමයි මේ හපංකම කළේ. මේ ඡාය රූපවල ඉන්නේ ඒ අලෙවි නියෝජිතයෝ. තරුණ අලෙවි නියෝජිතයන් විදිහට සෝනි සමාගමේ මොවුන් සේවයට බැඳුනේ නමගිය ප්‍රධාන පෙළේ වෙළඳ සමාගම් වලින් අස් වෙලා. එතකොට සෝනි කියන්නේ බොහොම පුංචි සමාගමක්. ඔවුන්ගේ කතාව ඇරඹෙන්නේ 1955 වසරේ. ඒ වන විටත් විදේශ ගමන් බිමන් ජපන් වැසියන්ට සීමා වෙලයි තිබුණේ. වෙනත් රටකට යෑම පහසුුනේ නැහැ ඒ කාලේ. एक दस नवसी पनास पहावसरे जापाने फिरेन नटाऊना आनाई निक बांड डबले आलुतम मादिलिए इलेक्ट्रॉनिक उपांग जापाने टावे सुनामी आपवागे बाटे हिर रटवले जापान वैसी इतरी करगत सेरम मुदल व्ययकले उन आशा करने देवल मिल दी गान कोहमुनात अपनायने करन किसी मनिष्पादने अक्तिबुने नै जापाने टे प्रमाणवत विदेश मुदलक रटर लेबुनेत नै सुलु बडु अत कम अपनायने किरीमें ඒ වසරේ මාර්තුවේ එක් පුජ්‍යලේ හනිඩා ගුවන් තොටුපළෙන් නිව්යෝක් ගියා. ඔහුගේ නම අකියෝ මොරිටා අවුරුදු 34යි. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ඔහු පුංචි කර්මාන්ත ශාලාවක් පිහිටුවා තිබුණා ටෝකියෝවේ. ඔහුගේ ගමන් මල්ලේ තිබුණා පුංචි ට්‍රාන්සිස්ටර් රේඩියෝවක්. रेडियो यंत्रातर नवीनतम रेडियो वाक एगे ना उट लोकु बलापुरुत्व आक्ति बुना मोरिटागे कर्मांत शालाव टोकियो विदुली संदेश इंजिनेरु समागम पीट वु एक दास नवसी हतलिस हायेदी निहोन बाशी वल मोरिटा सह ओगे मितुरा मासारो इबुका
හිටපු නාවික හමුදා ඉංජිනේරුවෙක්. සමාගම ආරම්භ කළේ සේවකයෝ 20 දෙනෙකුගෙන් පමණයි. කර්මාන්ත ශාලාව වටේට යුද්ධයෙන් වෙනසුණු තැන්. පොඩිතොර කුණා පිටස්තර හමුදා සොල්දාදුවන් වටේ. ඉබුකා ඇතුළු පිරිසට තේමා වුණේ මෙයයි සමාගම පිහිටුවන්නට. ජපානය යලි ගොඩනගමු. විදේශ මුදල් ලෝන වුණා ප්‍රතිසංස්කරණ වැඩවලට. විදේශවල විකුණන්නේ ඉලෙක්ට්‍රොනික උපාංග හදන්න උන් තීරණය කළා. මොරිටා සහ ඔහුගේ සමාගම කැප වෙලා වැඩ කළා ඒ වෙනුවෙන්. අවුරුදු 9ක් යද්දී උන් තරගකාරී නව නිර්මාණයක් බිහි කළා. ඒක තමයි වඩාත් කුඩා ට්‍රාන්සිස්ටර් රේඩියෝව. දිගුකල් පවතින බැටරි විතරක් නෙවෙයි, ඒකේ සද්දෙත් හරිම අපූරුයි. මොරිටාගේ විශ්වාසය වුණේ විදේශවල විකුණනවා නම් ජපාන් නමක් යෙදීම නුවණට හුරු නෑ කියලයි. අලුත් නම වුණේ සෝනි. ඒක බින්දියාවේ සෝනස් ලතින් වදනින්. එහි අර්ථය හඬ යන්නයි. මොරිටා ඇමරිකා ගියේ තනිවම. ඇමරිකාව සැබවින්ම හරිම විශාලයි. ඔහු හිටියේ හරිම නොඉවසිල්ලෙන්. ඔහු නිව්යෝක් තොග වෙළඳ සැල් අතර ගැවසුණා. හැමෝගෙන්ම ලැබුණේ එකම පිළිතුරයි. ජපාන් රේඩියෝ වලින් වැඩක් නැහැ. ඒවා පොඩ්ඩක් නම් කැඩෙන ඒවා. හිටිය හිටිය දවසක් වාසනාව පහළ වුණා. ඔරලෝසු නිෂ්පාදන විශාල සමාගමක් වුණු බුලෝවා සමාගමට මේ රේඩියෝ බලන්න ඕන වුණා. ආත ගුල්ඩ් රේඩියෝ අංශයේ කළමනාකරු මොරිටාගේ රේඩියෝ යන්ත්‍රය බොහොම හොඳින් පරීක්ෂා කරලා බැලුවා. ඊට පස්සේ ඔහු කීවා, මේක හරිම අපූරුයි, අපි රේඩියෝ ලක්ෂයක් ගන්නවා. මොරිටා පුදුම වුණා. ඒක හිතුවාටත් වඩා ලොකු ඇනෝමක්, ඊට කලින් නොලැබුණු විදිහ එකක්. කොහොමුණත් ගෝල්ඩ්ගේ කොන්දේසියක් තිබුණා. ජපන් බඩු විකුණන්න බෑ, අපි රේඩියෝ බුලෝවා 9 යටතේ විකුණමු. සෝනි හරියන්නේ නෑ. මම ඔහුට කිව්වා, අපි වෙළඳපොළට දාන නිෂ්පාදනයකට ඔබේ නම දාන්න බෑ. ඔබේ නිෂ්පාදන ප්‍රසිද්ධ නැහැ. කවුරුත් ඔබ ගැන දන්නේ නැහැ. අපේ නම අවුරුදු 50ක් තිස්සේ ප්‍රසිද්ධයි. ලොකු වාසියක් නිසා ඒකට එකඟ වෙන්න මොරිටා කල්පනා කළා. ඒත් ඔහුගේ අභිමානය ඊට හරස් වුණා. මොරිටා ප්‍රතික්ෂේප කළා. ඔහු මෙහෙම කීවා, තව අවුරුදු 50ක් යද්දී අපේ නිෂ්පාදන ඔබේ නිෂ්පාදන පරාජය කරනවා නිසැකයි. ආපහු ජපානයට ආවට පස්සේ මොරිටා සමාගමේ වෙළඳ අලවි අංශයක් පිහිටෙව්වා. අපේ නිෂ්පාදන අපිම විදේශවල විකුණමු යයි ඔහු කීවා. ඔහු ඒ කටයුත්ත පැවරුවා අකිරා හිගුචිට. සුදුසන් බඳවා ගන්න. කුඩා සමාගමක් හින්දා අලෙවි නියෝජිතයන් කිසිම කෙනෙකුට ඉංග්‍රීසි දැනුම තිබුණේ නැහැ. හිගුචි මහත්මයා පළ කළා බඳවා ගන්නට දැන්වීම. ඒත් සුදුසන් සොයා ගන්න බැරි වුණා. මං ඔහුට කීවා, උපාධිධාරීන් කවුරුවත් පුංචි පහේ සමාගමකට එන්නේ නැහැ කියලා. කරන්න දෙයක් නොතිබුණු නිසා හිගුචි ඔහුගේ ඥාතීන්ගෙන් අහලා බැලුවා. ඔහුගේ ඥාති සොහොයුරු කසුටෝයෝ කොමාට්සු අවුරුදු 29යි, භාෂා ප්‍රවීණයෙක්, ආවා උදව්වට. හිගුචි කොමාට්සුගේ සේවය ගත්තා. ජපානයේ අනාගතයේ තීරණය වෙන්නේ විදේශ විනිමය ගෙනෙන භාණ්ඩ අපනයනයයි. එහෙම නැතිනම් ජපානයට දිනන්නට බැරි වෙනවා. කොමාට්සුගේ ආසාව හමුදා නිලධාරියෙක් වෙන්න. පුංචි කාලේ හිරෝෂිමා නාවික හමුදා පාසලටත් ඔහු ගියා. යුද්ධය අවසන් වෙද්දී 16 හැවිරිදි කොමාට්සු හිරෝෂිමාවට දැමුණු පරමාණු බෝම්බයෙන් බේරුණා. යුද්ධෙන් පස්සේ ප්‍රතිසංස්කරණ වැඩවලට ඔහු දායක වුණා. යන්ත්‍ර සූත්‍ර ආනයනය කරමින්
ඔහුගේ ආකල්පය වුණේ අපනයනයේ කළොත් අනාගතය සුබයි යන්නයි. යුද්ධෙන් පස්සේ ජපානය මුළුමනින්ම විනාශ වුණා. ව්‍යාපාර ජන ජීවිතය මුළුමනින්ම කඩා වැටලා තිබුණා. ඒ වෙනුවෙන් මොන හරි කරන්න ඕනෑ කියලා මම කල්පනා කළා. අපි කළ යුතුව තිබුණේ සමෘද්ධියක් ඇති කිරීමයි. එදා ඒක බොහොම පුංචි සමාගමක්. සෝනි සමාගම භාණ්ඩ හැදුවා විකුණුවා. භාණ්ඩ හැදුවෙත් විකුණුවෙත් ඔවුන් තනිවම. ඉදිරියට යන්න ඔවුන්ට හොඳ දැක්මක් තිබුණා. කොමර්සු ඔහුගේ කනිෂ්ඨ සගයින් සමග කතා කළා. අපි විදේශවල රේඩියෝ විකුණමු. හිරෝෂි ඔකෝෂි අවුරුදු 25යි. අවුරුදු 12 දී ටෝකියෝවට එල්ල වුණු මහා ගුවන් ප්‍රහාරයෙන් සහ බෝම්බ වලින් ඔහු දිවි බේරාගත් කෙනෙක්. අපි යුද්ධේ පෙරදුනා. සුන්බුන් අතරින් අපට යලි නැගී සිටින්නට ඕනෑ වුණා. මේ වතාවේ කොහොම හරි ජය ගන්න ඕනෑ. මම කල්පනා කළා. කොහොම හරි කරන්න ඕනෑ කියලා හිතුවා. ඊළඟ අවුරුද්දේ හැනේඩා ගුවන් තොටුපළෙන් පිරිස එකිනෙක පිට වුණා. සිය දෙනෙකුගේ කණ්ඩායමක් පවුලේ අය මිතුරන් හැමෝම ඔවුන්ට සුබපතන්ට පැමිණ සිටියා. කසුට්ටෝයෝ කොමස්සුගේ ගමනාන්තය වුණේ යුරෝපය. හිරෝෂි ඔකෝචි ගියා ඇමරිකාවට. නවීනතම ට්‍රාන්සිස්ටර් රේඩියෝ ඔවුන්ගේ ගමන් මළුවල තිබුණා. ඔවුන් දෙදෙනා සිටියේ දැඩි අදිෂ්ඨානයකින්. ඔවුන්ගේ සිතුවිල්ල වුණේ අපිට මේවා විකුණ ගන්න බැරි වුණොත් ආපහු එන්න විදියක් නැහැ යන්නයි. ඔවුන් දැක්කා ෆූජි ගිනි කන්ද ජනෙල් වීදුරුවෙන්. මොරිටා මහත්මයා ඇමරිකාගේ 1955 වසරේ ඒ කාලේ ජපානයේ අපනයන කළේ බෝනික්කෝ අත්කම් නිර්මාණ සෙල්ලම් බඩු විතරක් නෙමෙයි රෙදිපිලි පවා රට යවුවා. ජපානය යුද්ධෙන් පැරදිලා හිටියේ. යලි නැගී සිටින ජපානයට විදුලි උපාංග නිපදවන්න බැහැ කියලයි කවුරුත් හිතුවේ. රේඩියෝ වගේ දේවල් එහෙම ආකල්ප තිබුණු කාලයක තමා අලෙවි නියෝජිතයන් රේඩියෝ යන්ත්‍ර විකුණන්න විදේශවලට අරන් ගියේ. අද අපි මෙතනට ඇවිල්ලා ඉන්නවා යුරෝපයට ගිය අලෙවි කළමනාකරු කසටෝයෝ කොමාට්සෝ. අපි ගෞරවයෙන් පිළිගන්නවා ඔහුව. සුබ සන්ධ්‍යාවක්. සෝනි ගැන ඔබට මුලින්ම මොකද්ද හිතුනේ? මුලින්ම සමාගමට එක්කෙද්දි ඒක ලීවලින් හදපු ගොඩනැගිල්ලක්. පඩිනගිද්දි කිරි කිරි ගානවා. ඇතුලේ හරිම අඳුරයි. මේ සමාගමට සාර්ථක වෙන්න පුළුවන්ද මං කල්පනා කළා. මට එදා එහෙම හිතුණා. ඇත්තමයි. ඒකත් එහෙමද? වැටුප කොහමද? වෙළඳ සමාගම් වල වැඩ කරද්දි වගේ නෙවෙයි. ලොකු වැටුපක් නෑ. පොඩි මුදලක් තමයි ලැබුණේ. මගේ බිරිඳ කනස්සල්ලට පත් වුණා. අඩු වැටුපකට අලුත් රස්සාවකට ගිය නිසා. අපි කොහොමද ජීවත් වෙන්නේ ඇය ඇහුවා. අලුත් රැකියාව ගැන මගේ බිරිඳගේ ලොකු පැහැදීමක් තිබුණේ නෑ. හොඳයි, අපි ළඟ දැන් තියෙනවා සෝනි සමාගම ආරම්භයේදී සැකසුණු ප්‍රතිපත්ති මාලාව. සමාගම පිහිටුවන්න හේතුනේ මොනවද කියලා මේකේ සඳහන් වෙනවා. නව නිපැයුම් එළිදැක්වීමේ අරමුණින් විවෘත මනසකින් කටයුතු කරන සමාගමක් බව තමයි මෙහි සඳහන් වෙන්නේ. ඒ වගේම සමාගම පිහිටුවීමේ දෙවැනි අරමුණ ජපානයේ යලි ගොඩනැගීම. ඒකත් මෙතන සඳහන් වෙනවා. දෙවැනි අරමුණටයි හැම විටම මුල් තැන දුන්නේ. සමාගම වෙනුවෙන්, තමන් වෙනුවෙන් අපි හිතුවේ නැහැ. ජපානයේ අභිමානය රැක ගැනීමයි අපේ මූලික අරමුණ වුණේ. විදේශවල සිටියේදී වෙහෙස මහන්සි වුණේ ජපානයේ යලි සමෘද්ධිමත් තැනක් කරන්න. හැකි මොන විදිහකින් හරි අපේ අදිෂ්ඨානය වුණේ එයයි. ඒ හින්දයි අපි ගුවන්තොටෙන් නික්ම යද්දී අපට සමුදෙන්න ආපු හැමෝම බලාපොරොත්තු තල්වාගෙන හිටියේ. ඔවුන් සතුටෙන් කෑ ගැහුවා. බන්සයි බන්සයි කියන දේශගත වුණු අලෙවි නියෝජිතයන් ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තා. කොහොම වුණත් ඔවුන්ට එල්ල වුණු අභියෝග ජය ගන්න එක නම් ඒ තරම් පහසු නේ නෑ. 1960 වසරේ පෙබරවාරියේ සූනි සමාගමේ ජාත්‍යන්තර ශාඛාවේ සේවකයන් 30 දෙනෙක් නිව්යෝර්ක් ආවා. අතේ ලොකු මුදලක් තිබුණේ නෑ. ඔවුන්ගේ කාර්යාලය වුණේ මැන්හැටන් ප්‍රදේශයේ ගබඩා කාමර අතර තිබුණු පුංචි කඩ කාමරයක්. එතන හැමතිස්සෙම සැරින් සැරේ ලොකු මීයු මතුවෙන්න පටන් ගත්තා. වියදම් අඩු කරගන්න 3 දෙනාම නැවතිලා හිටියේ එකම බෝඩිමක.
ඔකෝචි සහ ඔහුගේ සගයින් සිත් ඇද ගන්නා වෙළඳ පාට නිර්මාණය කරන්න උනා. මේක ඔබ ළඟ නම් ඔබේ ජීවිතේ වෙනස් වෙනවා සිකුරුයි. ඔබේ රේඩියෝ යන්ත්‍රයේ නිවසට පමණක් සීමා වෙන්නේ නැහැ. එක දවසක් ඔවුන්ට විවේකීව නිදහසේ ඉන්න තැනක් ලැබුණා. ඒක තමයි අකි ජපන් අවන්හල. එදා ජපන් අවන්හල් තිබුණේ කීපයයි. ඔවුන්ට රස බලන්න ලැබුණා බදපු මාළු බත් සමග මිසෝ සුප්. ඇමරිකාවේ තම භාණ්ඩ අලෙවි කර ගැනීමට ආපු සියලුම ජපන් සමාගම්වල අලෙවි නියෝජිතයෝ එක්රොක් වුණේ මේ අවන්හලට. ජපන් මෝටර් රථය එදා හැඳින්වුණේ කබල් කාර් විදියට. කැමරා නිෂ්පාදකයන් ජර්මන් අනුකාරකයන් හැටියට හංවඩු ගැහුණා. ජපන් නිෂ්පාදන කොතරම් තත්ත්වයෙන් නිර්මාණය කළත් ඒවා වුණත් කවුරුවත් ඒවා මිලදී ගන්න කැමති වුණේ නැහැ. අපේ සමාගම අනිත් ඒවාට වඩා වෙනස් වුණත් අපටත් අනෙක් සමාගම් මුහුණ දුන් ඉරණම තමා අත්ුණේ. ඒත් අපි හැමෝම අදිෂ්ඨානින් වැඩ කළා. කොහොම හරි ජයග්‍රහණය කරා යන්න තීරණය කළා. යුරෝපයේ කාර්යාලය පිහිටුවාගත්තේ සූරික් නුවර ස්විට්සර්ලන්තයේ. තුන් දෙනෙක් හිටිය අලෙවි නියෝජිතයෝ. කොමට්සු තම නායකයා. යුරෝප රටවල් 25 ජය ගන්න හිටියේ මේ තුන් දෙනා විතරයි. කොහොම වුණත් සියලුම යුරෝප රටවල දැඩි නීතියක් තිබුණා විදේශවලින් බඩු මිලදී නොගන්නට. බටහිර ජර්මනියේ පමණක් පැවතිය ලිහිල් ප්‍රතිපත්තියක්. ඉතින් ඔවුන් ඒ රට ගැන වැඩි අවධානයක් යොමු කළා. ශිරෝ කොරියාම එතකොට අවුරුදු 29යි ඔහුට. ජර්මනියේ කටයුතු ඔහුට පැවරුණා. ඔහු දක්ෂයේ. ඔහු පිළිගත් වෙළඳ සමාගමක සේවය කළ කෙනෙක්. ඔහු ඒ සමාගමෙන් අයින් වෙලා තිබුණා. දේශීය වෙළඳ ප්‍රචාරණ අංශයට මාරු කළ හින්දා සිත් තමනාපයෙන්. විදේශවල හපන්කම් පෙන්වන්න මට පුළුවන් යයි කියමින් ඔහු සෝනි සමාගම සමග එක් වී සිටියා. මට විශ්වාසයක් තිබුණා ජපන් නිෂ්පාදන ආඩම්බරයෙන් සහ ගෞරවයෙන් විකුණන්න පුළුවන් වේවි කියලා. ජපන් නිෂ්පාදන බාලබඩු නොවේ කියලා පෙන්වන්න මට ඕනේ වුණා. ඒ ගැන පැවති වැරදි අවබෝධය නැති කර දෙමීමයි අපේ අරමුණ වුණේ. කොරියාම හිතුවා ජර්මනියත් පරාජයට පත් වුණු රටක්. ජපන් තාක්ෂණය ගැන ඔවුන් දන්නවා. ඒ හින්දා අමාරු වෙන එකක් නැහැ කියලා. ඒ වුණත් වෙළඳ සැල්වලට ගොඩ වැදුනම ඔහුට කට උත්තර නැති වුණා. වෙළඳ සැල් පිරිලා ජර්මනියේ නිෂ්පාදිත රේඩියෝවලින් ජපානය වගේම ජර්මනියත් නව තාක්ෂණය අතින් ඉදිරියට යාමට උත්සාහ ගනිමින් සිටියා. උසස් තාක්ෂණීය පිරි රටක් බවට පත්වෙන්නටයි ඔවුන්ට ඕන වුණේ. අනෙක් හැම තැනකටම වඩා ඔවුන් පැමිණ සිටියේ ලොකුම අභියෝගය එල්ල වුණු රටට. කොමාට්සුගේ අදහස වුණේ ජර්මනියේ රේඩියෝ විකිණීම ආක්ටික් ගිහින් අයිස් විකුණනවා වගේ වැඩක්. වැඩේ කරන්න නම් සැබෑම දක්ෂයෙක් වෙන්න ඕනෑ යන්නයි. මම හිතන්නේ අයිස් අතරේ හොඳ අයිස් සහ නරක අයිස් තියෙනවා. මෙන්න මේක තමා ලෝකේ තියෙන හොඳම හොඳ අයිස් කියලා පෙන්වුවොත් ආක්ටික් ගිහිලා වුණත් අපිට අයිස් විකුණන්න පුළුවන්. කොමාට්සු මෙන්න මෙහෙම අදහසක් ඉදිරිපත් කළා. අපි කෑම කන්න අවන්හලකට ගොඩ වෙලා සේවිකාවගෙන් මෙන්න මෙහෙම අහනවා. මට සෝනි ඕනේ. එතකොට ඇය උඩබිම බලાવી සෝනි මොකක්දයි දන්නේ නැතිව. ඒත් එක දවසක් ඒවි යුරෝපා වැසියන් අතරේ සෝනි ජනප්‍රිය වුණ දාට ඇය මෙන්න මෙහෙම පිළිතුරක් දේවි. සෝනි කියන්නේ ගුවන් විදුලියක් නේද? අන්න එදාට තමයි අපි ජයග්‍රහණය කළා වෙන්නේ. ඇමරිකාවේ කටයුතු හොඳින් සිද්ධ වුණා. ඇමරිකානුවන් අලුත් දේවල් ගැන කවදත් උනන්දු නිසා සිත් ඇදගන්නා සුළු දැන්වීම් පාටයට ආකර්ෂණය වී තිබුණා. අලෙවි නියෝජිත කණ්ඩායමත් 20කට වඩා වැඩි වී සිටියා. ඒත් ටික කාලයක් යද්දි නොසිතූ අන්දමට අර්බුදයක් නිර්මාණය වුණා.
මේක කැඩිලා හදලා දෙන්න. ක්‍රියා විරහිත වුණු රේඩියෝ යන්ත්‍රයේ කිනක අපසු ලැබෙන්නට වුණා. ඉක්මනින්ම ගබඩා කාමර පිරීලා ගියා. ටෝකියෝ වී සිටි මොරිටා කීවා අලුත් වැඩියා කරන්න කට්ටිය එනවා. දවස් කීපයක් යද්දි දෙදෙනෙක් ආවා නිව්යෝක් වලට. ඔවුන් තම කෙන්ජි සානෝ සහ ටෙරු යෝෂි සුබුරෝයා දෙන්නගේම වයස අවුරුදු 22යි. ඔවුන් කාර්යාලයට ගොඩ වුණු සැනින් අත්පොලසන් හඬින් ඔවුන්ට ඉහළ පිළිගැනීමක් ලැබුණා. හැමෝම අසුන් වලින් නැගිට්ටා. කාර්යාලයේ සිටි අපි හැමෝම අත්පොලසන් දුන්නා. ඒක හරියට ඔලිම්පික් පදක්කම දිනුවට පස්සේ ලැබෙන පිළිගැනීමක් වගේ. ඔවුන් දෙන්න කෙලින්ම ගියේ කැඩුණු රේඩියෝ කන්ද ළඟට. ඒ වයින් බොහොමයක කන්ඩෙන්සර් පිච්චිලා. ඔවුන් දෝෂණි වැරදි කරද්දි තව තවත් අලුතින් රේඩියෝ ගොඩ ගැහෙන්න ගත්තා. හේතුව මොකක්දයි හිතා ගන්න බැරි නිසා ඔවුන් අන්දමන්ද වුණා. ආපසු ලැබෙන රේඩියෝ යන්ත්‍ර ප්‍රමාණය වැඩි වෙන්න ගත්තා. හේතුව හිතා ගන්න බැරි වුණා. අපි ඉක්මනින් අලුත් වැඩියා කටයුතු කළා. ඒ වැඩේ ඉවර වෙද්දි අලුතින් කැඩුණු රේඩියෝ ගොඩ ගැහිලා පෙට්ටි පිරෙන්න. කැඩුණු රේඩියෝ අපට ආපසු ලැබුණා. අවුරුද්දක් ගෙවිලා ගියා. කොරියාම ජර්මනියට ඇවිත් ඔහුට එක රේඩියෝවක්වත් විකුණ ගන්න බැරි වුණා. ජර්මන් අභිමානය බිඳින්න බැරි වුණා. නොදන්න රටක ඔහු තනි වෙලා මිල අඩු හෝටල කාමරෙන් කාමරයට ඔහු නැවතිලා හිටියා. මට කනගාටුයි. මම අපේ සමාගමේ වටිනා විදෙස් මුදල් නිකරුණේ නාස්ති කරනවා. ඔහු පසුතැවුණා. කොරියාම කායිකවත් මානසිකවත් දුර්වල වුණා. දිනක් හිටි හැටියේ ඔහු ඇදගෙන වැටුණා. හෙලවෙන්න බැරි වුණා. කොමාට්සු කොරියාම දිහා බලලා කල්පනා කළා ජර්මනිය ආක්ටික් වලටත් වඩා සීතලයි වගේ. ඉක්මනින්ම කොරියාම ආපසු ජපානයට යවන්න කටයුතු ලෑස්ති කෙරුණා. කොමාට්සු ගියා සුදු මැලි වෙලා හිටිය කොරියාම ඇරලවන්න ගුවන්තොටුපළට. ජපානයේ නිෂ්පාදනයක් සිහිනය බොඳ වෙමින් පැවතුණා. ලෝකේ පුංචිම රේඩියෝ යන්ත්‍ර හිඳ කෙනෙකුට හිතෙන්න පුළුවන් රේඩියෝ යන්ත්‍ර කීපයක් විකිණෙන්නේ නැති කියලා. ඒත් කිසිදු රේඩියෝවක් විකුණන්න හැකියාව ලැබුණේ නැහැ ජර්මනියේ. ඒක ඇත්ත. යුරෝප රටවල විදුලි උපාංග නිර්මාණකරුවන් රේඩියෝ නිර්මාණකරුවන් ජර්මනියේ වෙළඳපොළ අල්ලගෙන හිටියේ. ටෙලිෆොන්කන්, ග්‍රුන්දි, සීමන්ස්, බ්ලූෆොන්කන් හැම ප්‍රසිද්ධ නිර්මාණකරුවෙකුම ජර්මනියට ඇවිල්ලා. මම මොකටද වගකීමක් නැති බාල රේඩියෝ යන්ත්‍රයක් මිලදී ගන්නේ? කිලෝමීටර් 10,000ක් ඈත රටක හදන. මෙයයි ජර්මනියේ වැසියන්ගේ ආකල්පය වුණේ. අද කොමාට්සු මහත්මයා අරන් ඇවිල්ලා තියෙනවා ඔහුගේ ගමන් බලපත්‍ර. කරුණාකරලා අපිට පෙන්නන්න පුළුවන්ද? මේන් තියෙනවා ඒවායින් කිහිපයක්. මේ බලන්න, විවිධ රටවල සීල් ගහලා තියෙනවා. හරිම අපූර්වයි. ලොක් කරලා පෙන්වන්න පුළුවන්ද? උතුරෙන් ෆින්ලන්තයේ සිට ජිල්බර්ටා සහ දකුණෙන් ටැන්ජීරියා දක්වා එක් දවසක් තුළ මම රටවල් පහක සංචාරය කරලා තියෙනවා. ඇත්තටම පුදුමයි. යුරෝපයේ හරිම විවිධයි. විවිධ රටවල් බොහොමයි. පිටුපස බැලුවොත් පෙනේවි ජපානයේ ඉඳලා ඔබ අරගෙන ආපු මුදල් ගැන විස්තර සටහනුත් මේකේ තියෙනවා. මේ ඒවා නේද? අපට දිනකට ලබා දුන්නේ ඩොලර් 14යි. ඊට වඩා සතයක් වේදම් කරන්න ඉඩක් නැහැ. කෑම බීම, ගමන් වේදම් ඒ සේරටම ලැබුණේ ඩොලර් 14යි. ඉඳුමිටු මෙක්කද? හෝටල් ගාස්තුවත් එක්ක. වෙළඳ ගනුදෙනුව කතා කරද්දි අමුත්තන්ට අඩුම තරමින් කෝපි කෝප්පයක් දෙන්න වෙනවා. ඒක කළෙත් වෙන්කල මුදලින් විතරයි නේද? ඇත්ත. සේරම දේවල් ඇතුළත් වුණා තමයි. ඒ හින්දා මට සිද්ධ වුණා ඩොලර් 5ක කාමරයක හෝ ඩොලර් 3ක කාමරයක නවාතැන් ගන්න. හොඳයි, අපේ කතාව යලිත් යොමු වෙනවා කොන් වෙලා හිටපු අලව නියෝජිතයන් ගැන. දවසක් ඔවුන් අපූරු සැලැස්මක් කල්පනා කළා. ඇමරිකාවේ කතා පැතිරෙන්නට වුණා ට්‍රාන්සිස්ටර් රේඩියෝ බාලයි.
ඔකෝචි සහ අනේ කලවි නියෝජිතයෝ අකි අවන්හලේ මුල්ලකට වෙලා අලුත් ක්‍රමයක් කල්පනා කරන්න උනා. කීවා වගේමයි ජපන් බඩුවල ගුණාත්මයක් නැහැ. දිගින් දිගටම දින ගණනාවක්ම දුරකතන ඇමතුම් වලින් දොස් නැගුණා. මේ විදියට දිගටම වැඩ සිද්ධ වුණොත් අපට ඇමරිකාවෙන් යන්න වෙනවා. ඔකෝචිට කර කියා ගන්න දෙයක් නැති වුණා. සනසිල්ලකුණා දවසකට හරි කලින් එතනින් පිට වෙන්න තිබුණා නේද? ඒ වගේ තැනක ඉන්නවට වඩා පිට වෙලා යෑම ඉක් කරන්න ඕනේ. එතන අපායක් වගේ. තාක්ෂණික ශිල්පියෝ දෙන්නා සුබරෝ යසහසානෝ රැ පහන් වෙන කල් කල්පනා කළා දෝෂ හටගන්නේ කොහොමදයි සොයමින්. කොහොම නමුත් උන්ට හිතා ගන්න බැරි වුණා ජපානයේ හොඳට වැඩ කරන කන්ඩෙන්සර් ඇමරිකාවේදී අක්‍රිය වෙන්නේ ඇයි? දවසක් සුබරෝයාට මුණ ගැසුණ ජපන් තාක්ෂණ ශිල්පියෙක් ටයිම්ස් චතුරාශ්‍රයේදී. ඔහු මැසිවිලි නගන්න උනා කන්ඩෙන්සර් කැඩෙනවා හදල ඉවරයක් නැහැ. හිටි හැටිය සුබරෝයාට හේතුව කල්පනා වුණා. වරද අපේ නොවේ මොකක් හරි අවුලක් සිද්ධ වෙනවා රේඩියෝ ගෙන්වද්දි ජපානයේ සිට. රේඩියෝ ජපානයේ සිට ගෙනාවේ නැවෙන්. අතරමගදී සමකයට පහලින් නැව් පැනම ඇලහරහා යනවා ඌට මතක් වුණා. එහෙම යද්දි ගුවන් විදුලි අසුරා තිබෙන කන්ටේනර් අධික තාපයටත් තෙතමනයටත් ලක් වෙනවා. ආ එහෙනම් ඒක වෙන්න ඕනේ හේතුව පරික්ෂා කරද්දී අපිට දකින්න ලැබුණා. රිදී දිරවපත්තුල අපි සැක කළා හරි. අධික තාපයකදී කන්ඩෙන්සර් වලට යොදා ගන්න රිදී වල ස්වභාවය වෙනස් වෙනවා. එහෙනම් මේක තමයි සිද්ධ වුනේ. ඔවුන් කල්පනා කළා. ඔවුන් ටෝකියෝවට ඉක්මනින් නැමතුමක් දුන්නා. කරුණාකරලා අධික තාපයට ඔරොත්තු දෙන කන්ඩෙන්සර් රේඩියෝ වලට යොදන්න. මාසයක් යද්දි අලුත් රේඩියෝ ආව ටෝකියෝවෙන්. අලෙවි නියෝජිත කණ්ඩායම ඇමරිකාව පුරා ගියා මේ රේඩියෝ අරන්. රේඩියෝව වෙනස් කරලා ඔවුන් ජපන් අභිමානය රැකගත්තා. වෙළඳ දැන්වීමේ පොරොන්දු රැකගෙන ඔවුන් දිගටම රේඩියෝ විකුණන්න ගත්තා. ට්‍රාන්සිස්ටර් රේඩියෝ ඇමරිකාවේ පැලපදියම් වුණා. ජර්මනියේ සිට කොමාට්සු කොරියාම නැතිව තනියෙන් වෙහෙසුනා රේඩියෝ විකුණන්න ඔහු උත්සාහය අතහැරියේ නැහැ. දවසක් තරුණ හාදයෙක් ආවා ඔහු හමුවන්න. හැනි මිල්කර්ස් වයස අවුරුදු 28යි. ඔහු ආධුනික වෙළඳ තැරැව්කරුවෙක්. මිල්කර්ස් කොමාට්සු හමුවෙලා කිව්වා මේකද රේඩියෝව, එහෙනම් මේක අනිවාර්යෙන් විකුණන්න පුළුවන්. ඒත් ගැටලුවක් වුණේ ප්‍රතිරූපය. ජර්මන් වැසියන්ගේ අභිමානය ඉහළයි. රේඩියෝ විකුණනවා නම් ප්‍රධාන පෙළේ වෙළඳ සැල් හරහා පමණක් විකුණන්න වේවි. ඒ කාලේ ජර්මානුවන් හිතුවේ ජපාන නිෂ්පාදන බාලබඩු කියලා. ඒ හින්දා අඩු මිලට බඩු විකුණන වෙළඳ සැල්වලට රේඩියෝ විකුණන්න දැම්මේ නැහැ. උසස් තත්ත්වයේ වෙළඳ සැල්වලට පමණයි රේඩියෝ විකුණන්න දැම්මේ. දෙන්න ලහි ලහියේ ලෑස්ති වුණා. ඔවුන්ගේ ගමනාන්තය වුණේ හැම්බර්ග්, උතුරින් පිහිටි ජර්මනියේ විශාලතම නගරය. නගරයේ තිබුණා ස්ටයින්වේ වෙළඳ සැල. ලෝ උසස්ම පියානෝ හැදුවේ ඔවුන්. වෙළඳ සැලේ කළමනාකරු හිමින් දෙන්නට කිට්ටු වෙලා කිව්වා අපේ වෙළඳ සැලට ගන්නේ උසස්ම වෙළඳ භාණ්ඩ පමණයි. කොමාට්සු ආපහු හැරුණේ නැහැ. කරුණා කරලා අඩු ගානේ ප්‍රදර්ශන භාණ්ඩයක් විදියටවත් තියන්න ඔහු ඉල්ලීමක් කළා. කළමනාකාරවරයා කැමති වුණා එක සතියකට පමණක් රේඩියෝවක් ප්‍රදර්ශනය කරන්න. ඒ වෙනුවෙනුත් ඔහු මුදලක් අය කළා.
වැඩි හරියන්න හෝ වරදින්න පුළුවන් මොනවා වෙන්නත් තිබුණි එක සතියයි එදා සවස කොමට්සු සහ මෙල්කස් අමුතුම විදිහේ සැලැස්මක් ගැන කල්පනා කළා ඔවුන් ළඟපාත සිටි සිසුන් පිරිසක් වට කරගෙන රේඩියෝව පෙන්නලා මෙන්න මෙහෙම කිව්වා මේ රේඩියෝවට ඔයාලා කැමති නම් කරුණා කරලා අපිට ප්‍රසිද්ධියක් ලබා ගන්න උදව් වෙන්න සිසුන් 12 දිනක එකට කැමති වුණා අතට පොඩි මුදලකුත් දීලා සිසුන් යැව්වා රේඩියෝ ප්‍රදර්ශනයට තැබූ වෙළඳසැලට සිසුන් එකිනෙකා හෙමින් සීරුවේ වෙළඳසැල ළඟට වෙලා පැමිණෙන අයට මෙහෙම කීවා මම මේ රේඩියෝවට කැමතියි පහසුවෙන් ඕන තැනක අරන් යන්න පුළුවන් වගේමයි මේකේ සද්දෙත් හරිම අපූරුයි වෙළඳසැලේ කට්ටියට පුදුම හිතුණා රේඩියෝව ප්‍රදර්ශනයට තබන්න එකඟ වුණු සතිය අවසන් වුණා කොමාට්සු ගියා ස්ටයින්වේ වෙළඳසැලට බැරරුම් මුහුණින් ඔහු දැකපු ගමන් කලමනාකරු ඔහුට මෙහෙම කිව්වා ඔබ ඉඩ දෙනවා නම් අපි කැමතියි ඔබේ රේඩියෝ විකුණලා දෙන්න කොමාට්සු සහ ඔහුගේ සගයන් මේ විදිහට අපූරු උප්පරවැටි එදුවා රේඩියෝ විකුණන්න ප්‍රධාන නගර එකිනෙක පුරා මියුනික් ෆ්‍රැන්ක්ෆර්ට් කොලොන් ඩුසල්ඩෝෆ් කොමාට්සුගේ සිතේ සිතුවිලි පිරුණා කොරියාම ආපසු ගියේ බලාපොරොත්තු සුන් වෙලා මොරිටාට ඕන උනේ ජපානය යලි ගොඩ නගන්න ඔහුගේ පවුලේ අය යාළුවෝ ඔහුට සුබ පැතුවේ ලොකු බලාපොරොත්තුවකින් කෙටි කලකින් කොමාට්සු ප්‍රධාන පෙළේ වෙළඳසැල්වල විකුණන්නට රේඩියෝ දැම්මා ජර්මනියේ ප්‍රධාන නගර 10යි ඊට පස්සේ මහා පරිමාණයේ වෙළඳ ප්‍රචාරක වැඩපිළිවෙලක් ආරම්භුවා දෙසැම්බරේ 1961 වසරේ ළඟ ඉතිරිව තිබුණු සල්ලි සේරම වියදම් කරලා පිටුවක දැන්වීමක් පළ කළා රේඩියෝ මිලදී ගත හැකි වෙළඳ සැල්වල ඡායාරූප පළ කළා දැන්වීමේ මෙන්න මෙහෙම සඳහන් වුණා මේ පාර නත්තලට දෙන්නකෝ සෝනි රේඩියෝවක් දෙසැම්බර් 24 වෙනිදා උදා වුණා කොමාට්සු සහ සගයින් බොහොම චාමෙට නත්තල් සැමරුවා ස්විට්සර්ලන්තයේ ඔවුන්ගේ කාර්යාලයේ ඒ වෙලාවේ ටෙලිෆෝනය නාද වුණා කතා කළේ ඇලෙක්සැන්ඩර් ඩීල් විදුලි භාණ්ඩ අලෙවිසල් හිමිකරුවෙක් ෆ්‍රැන්ක්ෆර්ට් නුවර ඔහු කතා කළේ හරිම උද්‍යෝගයෙන් ජපාන රේඩියෝව හිතුවටත් වඩා අලෙවි වුණා. රේඩියෝ ගන්න පොරකද්දී රේඩියෝ විකිණිලා අවසන්. එක සැබෑම ජයග්‍රහණය. අදත් මට ඒක මතක් වෙද්දී දැනෙනවා ලොකු ආඩම්බරකාර හැඟීමක්. නත්තල යුරෝපාවැසියන්ට ලොව වැදගත්ම දිනය. ජපන් රේඩියෝව අපූර්ව තෑග්ගක් වුණා ආදරය වෙනුවෙන් පවුලේ අයට පෙම්වතියට පෙම්වතාට තෑගි දෙන්නට. ඊට පස්සේ දවසක අවන්හලකට ගොඩ වෙලා කොමාට්සු ගණනකට නොගෙන මෙහෙම ඇහුවා. මට සෝනි ගන්න පුළුවන්ද කරුණා කරලා. අවන්හල් සේවකයා අමුතු විදියට බැලුවා. ඊට පස්සේ පිළිතුරු දුන්නා. සෝනි කියන්නේ රේඩියෝවක්. එහෙම නේද? අභියෝගයක් වුණු යුරෝපා කරයේ ඔවුන් අවුරුදු දෙකක් සටන් කළා උත්සාහය අතහරින්නේ නැතිව අන්තිමේදී ඔවුන්ට ලැබුණා ඔවුන් බලාපොරොත්තු වුණු පිළිතුර සෝනි කියලා කියන්නේ රේඩියෝවක් නේද සේවකයා එහෙම පිළිතුරු දුන්නාම මොකද ඔබට හිතුනේ පුදුමාකාර හැඟීමක් දැනුණා සෝනි නාමයේ මීට කලින් කිසිම කෙනෙක් දැන සිටියේ නැහැ. දැන් සෝනි රේඩියෝ ගැන නොදන්නා කෙනෙක් නැහැ. රේඩියෝව ගැන දන්නවා කී ඇතමුන් රේඩියෝ මිලදීගෙන තිබුණා. එය ඔවුන් යන එන තැන අරන් ගියා. ඔවුන් ඒවා හැමෝටම පෙන්වුවේ ආඩම්බරයෙන්. මේ තියෙන්නේ මෙන්න මේක තමයි සෝනි රේඩියෝව.
ඔවුන් කීවා ඒක ඇත්තටම මට ලොකු සතුටක් වුණා. නත්තල් කාලේ ඇතම් වෙළඳසැල්වල සීලුම රේඩියෝ විකිණලා අවසන් වුණා කියලා සඳහන් වෙනවා. එහෙම නේද? ඔව් මොන විදිහකින් හරි තමාගේ නිෂ්පාදන විකුණා ගන්න උත්සාහ දරද්දි ඒ නිෂ්පාදන විකිණලා අවසන් බව දැනගත්තාම ඒක හරියටම දෙව්ලොව ගියා වගේ. නත්තල් කියලා කියන්නේ තින් හුඟක් වැදගත් දවසක් නේ. ඒක හරි. නත්තලට දින කිහිපයකට කලින් නත්තල් තෑගි විදිහට ගන්නෙ මොනවද කියලා කවුරුත් කඩසාප්පුවල ඇවිදිමින් කල්පනා කරනවා. ඒ හින්දා නත්තල් කාලේ කවුරුත් ඉන්නේ උද්‍යෝගයෙන්. හැමෝම කඩිසරයි. බොහෝ දේවල් අතරින් නත්තලට සෝනි රේඩියෝවක් තෑගි දෙන්න මිලදී ගන්න සැලැස්සවීම සැබෑ ජයග්‍රහණයක් තමයි. ඒක සාධිකයි. අවන්හලේ වේටර් පවා දන්න නමක් බවට සෝනිපත් කරන්න අපූරු උපරබැටි යොදා ගැනීම ඇත්තටම හරි විනෝදජනකයි නේද? දුක්කම් කටළු මැද්දේ උනත් ඔබ අලුත් විදියට හිතන්න කටයුතු කළා. ඒ වගේම ඔබේ උත්සාහය වැනි උඟක් කැපවීම කරා. හරිම සෑහළුවේ. ජයග්‍රහණය කැපවීම නේද? කරන්න දෙයක් නැති නිසා එහෙම කළේ. ඔව් අපි රාජකාරිය කරදරයක් කරගත්තේ නැහැ. අත්දැකීම් එක පරිණත වෙනවයි කීම විශ්වාස කළා. බොහෝම විනෝදෙන් තමා රාජකාරිය වෙනුවෙන් කැප වුණේ. මොලේ පාවිච්චි කළොත් වාසිය අපටයි. අපි විශ්වාස කළා. අපට ඒ වාසිය ලැබුණා. අපි ඉදිරිපත් කළේ ගුණාත්මක බවෙන් උසස් නිර්මාණයක්. අපි බොරුවක් කළේ නැහැ. බය නැතුව ඉදිරියට යන්න අපට හැකි වුණේ ඒ හින්දායි. මේ තියෙන්නේ රේඩියෝ යන්ත්‍රය. ලෝකෙ පුංචිම රේඩියෝව. සාක්කුවට නම් හරියටම ගැලපෙනව නේද? ආ මෙන්න ඔබට. ඔව් පරණ මතකයන් අලුත් වෙනවා. ටිකක් බරයි තමා. මේක මට මගේ දරුවෙක් වගේ. ඒ හින්දා මේකට මගේ තියෙන සම්බන්ධය හරි වැදගත්. වෙනත් වචන වලින් කිව්වොත් මේක තමා රත්රන් යතුරු වටිනා අසීරු නිධාන පෙට්ටිය අරින ඒක මට ඇත්තටම අමතක නොවන සිහිවටනයක් දැන් අපි ආයෙත් හොයලා බලමු අලෙවි නියෝජිතයන්ට සිද්ධ වුණු දේ 1962 වසරේ ඔක්තෝබරයේ නිව්යෝක් නුවර 5 වෙනි වීදිය ජපන් ජාතිකයන්ගෙන් පිරෙන්නට වුණා. සෝනි ඔවුන්ගේ වෙළඳසැල විවෘත කළා පිට රටක එහෙම කරපු පළමු ජපන් සමාගම විදියට. අකියෝ මොරිටා මේට අවුරුදු 7කට කලින් සමාගමේ නම වෙනස් කරන්නයි කි පුජ්‍යලයා ලහි ලහි එතනට ඇවිල්ලා හිටියා. මොරිටා කිව්වා ජාතික කොඩිය ඔසවමු. ජපාන ජාතික ධජය ලෙල දෙන්නට වුණා. ඇස් කඳුලින් තෙත්වන්නට වුණා. ඒක දැකපු අනෙක් ජපන් ජාතිකයින් බොහෝ දෙනෙකුගේ. එතනට රැස් වෙලා හිටියේ අකි අවන්හලට කැමට එන ජපන් අලෙවි නියෝජිතයෝ. මෝටර් රථ, කැමරා, විදුලි උපකරණ නිෂ්පාදකයෝ. ඔවුන් හැමෝගෙම ඇස් කඳුලින් පිරුණා. ඔවුන් සෝනි සමාගමේ නොවුණත් මිනෝල්ටා සඩහේ කුසමෝටෝ සමාගමේ නියෝජිත සඩහේ කුසමෝටෝ ඒ අතර හිටියා. වෙලාව ආවම හැමෝටම වාසනාව උදා වෙනවා. එහෙමයි ඔහු කල්පනා කළේ. මට ලොකු ආඩම්බරයක් දැනුණා. ජපානයේ දජය ලෙල දෙනවා දකිද්දි ඇමරිකාවේ දජේ සංකේතයේ ඉරු. ඒක දැකලා මං ඇඟීම් බර වුණා. මට කඳුළු ආවා. ශිරෝ කොරියාමා ජර්මනියෙන් පිට වුණේ ඔහුගේ ඉලක්ක බලාපොරොත්තු සුන් වෙලා. ඊට පස්සේ ඔහු ඇමරිකා ගියා. වාණිජ මට්ටමින් වීඩියෝ කැසට් රෙකෝඩර් යන්ත්‍ර විකුණමින් ලොකුවට වාසි ලැබුවා. ජර්මනියේ ඔහු ලැබුවේ අප්‍රසන්න අත්දැකීම් දියුණු වෙන්නට ඔහුට පන්නරය දී තිබුණා. ජර්මනියට කොරියාමා ඔහුගේ සාර්ථකත්වය කරා ගියා අවුරුදු 40කට පස්සේ. අන්තිමේදී මං මගේ ගමනාන්තයට ආව කියලා මට තේරුණා. ඉදිරියට තව කළ යුතු දෙයක් නැහැ කියලා මට හැඟීමක් දැනෙන්න වුණා. ඒත් ඒක වැරදි කියලා දැන් තේරෙනවා. කසුටෝයෝ කොමාට්සු යුරෝපයේ අමිහිරි අත්දැකීම් ලැබමින් ජයග්‍රහණය කළා. දැන් අවුරුදු 72යි.
ट्रांसिस्टर रेडियो इन पासे रूपवाहिनी सह वीडियो उपकरण आवा जापान निष्पादन विकुनमिन ओहु अवुरुदु 20ක් विदेशवल सिटिया एक काले पलमुवरट विदेशगत वुनु नवक अलेवि नियोजितींट ओहु उपदेश दुन्ना वेदगत्म दे तमाय आप विकुनान्ने जापान निष्पादन एआई आपे अभिमानय।